අනිපපේ වනක්කම් ආයුබෝවන් සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. අපේ අයිලර්නින් කොලෙජ් එකේ ඉගෙන ගන්න අපේ හතර වසරේ දුවල පුතාලෝන් අදත් එකතු වෙලා ඉන්නේ පොඩි තුවක් ඉස්සෙක. එදා ඉගෙනගත්ත පාඩම කවුරුටත් අස්සරට කරගෙන ගිහිල්ලා අද අලුත් පාඩමකට ප්‍රවේශයක් ලබා ගන්න. ඉතින් අද පොඩක් පොඩි තුවක් ඉස්සෙක හිතුවා මෙච්චර දවසක් ඉගෙනගත්ත දේවල් අපේ දරුවන්ගෙන් පොඩක් චෙක් කරගන්න ඕන. ඉතින් ඒක නිසා මම ඔයාලට චාන්ස් එකක් දෙනවා මේ වෙලාවේ. මම කැමති සියලු දෙනාම කැමයි කෝල් කරනවා නම් කැමයි කෝල් කරමු ඉක්මනට. ඉක්මනට. මන්ට කැම ඕන් කරන්න. ආ හොඳයි. හරි. මම අද අපේ දරුවන්ට අවස්ථාව ලබා දෙනවා මෙච්චර දවසක් ඉගෙනගත්ත දේවල් ටික හොඳට සර්ටයි පන්ති ඉන්න ඔයාලගේ යාළුවෝ තයි ඇහෙන්න හොඳට කට ඇරලා කියන්න. හරිද? ඒ කියන්නේ මෙහෙමයි. ඉගෙනගත්ත වචන ටික ලස්සනට කියන්න ඕන. තමන් ඉන්න තැනින් නැගිටලා පොත මෙහෙම අද්දෙකට අරගෙන ලස්සනට කියන්න ඕන. හරිද? හැම දෙයක්ම සබාවනවා. ලස්සනට වැඩ කරන දරුවා කවුද? ලස්සනට සර් කියන විදිහට වැඩ කරන්නේ කවුද? ඒ සියල්ලක්ම කොඩිකුවක් ඔස්සේ බලන්න තමයි මේ සූදානම් වෙලා ඉන්නේ. ඉතින් අද අලුත් පාඩමක් පටන් ගන්නම අලුත් පාඩමට යන්න කලින් ඔයාලා මෙච්චර දවසක් ඉගෙනගත්ත පාඩම් දෙකක් ඉගෙනගෙන දෙනවා මේ වෙද්දි. ඒ තමයි පුතේ මූලික දෙමළ වචන හුරුව සහ පාසලේ සිටින පුද්ගලයන්. ඉතින් මේ පාඩම් දෙක සම්බන්ධව දැන් ඔයාලා හොඳටම මම හිතන්නේ ප්‍රැක්ටිස් කරලා ඇති, හොඳටම පාඩම් කරලා ඇති. ඉතින් අද ප්‍රශ්නයක් නැහැ. තමන් ඉන්න තැනින් නැගිට්ටා, පොත ලස්සනට අතට ගත්තා, ලස්සනට කියන්න ඕන. අධිපර විදුහල්පතිතුමා මානවන් ශිෂ්‍යයා අනේ විදිහට ලස්සනට කියනවා මම බලනවා හොඳම දරුව කවුද කියලා හොඳට කට ඇරලා උච්චාරණය කරලා කතා කරන ඉස්සෙල්ලම කියන්න ඕන කාඩ අවස්ථාවදී ඉස්සෙල්ලම හරිද ඔක්කොම දෙනවද ඔක්කොමකට chance එක දෙනවා මුලින්ම කියන්න ඕන රිද්මි මලින්සා රිද්මි සොල්ලොංගල් රිද්මි ලස්සනට කියන්න ඕන රිද්මි ඉන්න තැනින් නැගිටින්න නැගිටලා පොත අතට ගන්න අන්න හරිය ඔය තියෙන ඩිසිප්ලින් ඔව හදා ගන්න කුංචි කාලේ ඉඳන් හොඳයි පුතා කියන්න ඕ මයික් ඔෆ් කරගන්න එපා කියන්න රිද්මි මයික් ඔෆ් කරගන්න එපා මොකද සර් මොකටද මොකද කියලා තමයි මාත් අහන්නේ මෙච්චරල ඒක උඩහන් විදිහ නැත නින්ද ගියාද ආ මොකද කියලා අහන්නේ දැන් අපි ඉගෙන ගත්ත වචන ටිකක් තියෙනවානේ පන්ති පටන් ගත්ත දවස් ඉඳන් ආ අන්නේ ඒ ටික කියවන්න තමයි සර් කිව්වේ මතකද නාන් මම එහෙම ඉගෙන ගත්තද අන්නේ ටික හොඳට කියන්න කට ඇරලා අනිත් අයට චාන්ස් එක දෙනවා ටක් ගාලා පොත මුල ඉඳන් බලා ගන්න නැත්තම් ඉරවේවි කතා කරන්න ගියාට පස්සේ හරිද දැන් පාඩම් කරගන්න හොඳට කියන්න නාන් මම නාන් මම වනක්කම් ආයුබෝවන් පෙර නම ඌර් ඌර් ගම එනදු මගේ එනදු පුතහම් මගේ පොත හොඳට කතා කර රිද්මි රිද්මි හොඳට කට ඇරලා කියන සද්දෙන් එනදු පැන්සල් මගේ පැන්සල සොළුංග සොළුංග වයදු වයදු වයස උංගල් ඔබේ එනකු මට එන්න මොකක්ද එපයි කොහොමද එංගේ කොහෙද ඔක්කොටම අවස්ථාව දෙනවා ඒක නිසා අත් උස්ස උස්ස ඉන්න පාපුතේ හරිද අත් උස්ස උස්ස ඉන්න නැතුව පොත්ටි පොත බලා ගන්න මුලින් ඉඳන්ම හරිද නැත්තම් ඒ වෙලාවට හිර වේවි වතුර බොන්නේ ආවි එහෙම බෑ එහෙම chance දෙන්නේ නෑ හරි රිද්මි එතකොට කිව්වේ නෑනේ පාසලේ ඉන්න අය අයියෝ එහෙම බෑ මේකෙන් කියවගෙන යන්න ඕන තත්කාල පාසලේ ඉන්න කට්ටියත් කියන්න
ඉක්මනට පාසල් ඉන්න කට්ටියත් කියන්නේ ඉක්මනට කියන්න පාසලේ සිටින පුද්ගලයන් නියමයි නියමයි පුතේ අන්න ඒ විදිහට අනිත් අයත් මාතෘකාව කියන්න ඕන වචන ටික කියන්න ඕන මාතෘකාව කියන්න ඕන වචන ටික කියන්න ඕන දැම්ම ඉඳන් දිවහුරු කරගන්න මෙබලවලට හරිද දිවහුරු කරගෙන වැඩ ටික කරගන්න ඒක නිසා තමයි පාඩම් දෙකක් උගන්වලා ඔයාලගේ උච්චාරණය කොහොමද කියලා චෙක් කරන්න තමයි දැන් හදන්නේ හොඳට බලමු අපි කියන පුතා රිද්මී ෂොල්ලුංගල් රිද්මී ආදි පෙර විදු හයපති තුමා ආසිරියර් ගුරු තුමා සොල්ලුගල් මානෙන් මව නර්බෙන් යහලුවා නන්දි යෙහෙලිය හරි හොඳයි පුතේ නියමයි හොඳයි රික්මි හොඳයි ඊළඟට කියන්න සෙනුත් මින්තක සෙනුත් සොල්ලුංගල් ඉක්මන්ට කියනවාද සෙනුත් නැත්තම් වෙන කෙනෙකුට චාන්ස් එක දෙනවා අදි සර් විදුහල් පතිතුමා ආසිරියර් ගුරුතුමා මානවන් ශිෂ්‍යයා මානවි ශිෂ්‍යාව නන්බන් යහළුවා නන්දි යෙහෙළිය සෙනුත් එතකොට ඔයාගේ පළවෙනි පාඩම කම්ප්ලීට් නැද්ද සෙනුත් මින්තක කතා කර කතා කර මට අහන්න කතා කරන්න වෙලා වටිනවා අපිට ඔයාගේ පළවෙනි පාඩම කම්ප්ලීට් ඊළඟට අනිත් අය මේ හගන්නකෝ ඔබට chance එකක් දෙනවා. ඒ chance එකේදී හිර වෙන්නේ නැතුව හරියට pronounce කරන දැම්ම practice කරන්න. සම්පූර්ණ ගෙදරටම හෙන්න කියන්න ඕන. හේතුව ඔයාලට මාසෙකට දවසයි මෙහෙම කතා කරන්න අවස්ථාව දෙන්නේ. ඉතින් මේකෙන් උපරිම ප්‍රයෝජනය ගන්න මම එදා දෙමාපියරැස්වීමේදී කිව්වා මෙතන online කියලා ගොඩක් අය කියනවා spoken පැත්ත හදන්න බෑ කියලා. නමුත් මම ප්‍රතිඵල ගොඩාක් හදලා තියෙනවා දරුවන්ගේ කතන දෙමළ පැත්ත. ඔයාලගේ විතරක් නෙවෙයි රාජ්‍ය සේවකයන්ගේ. ඉතින් ඒක නිසා ඔයාලගේ හදන එක පුංචි දෙයක් පුතේ. ඉතින් ඒක නිසා කියන විදිහට වැරදි කරලා හරියට කට ඇරලා pronounce කරන්න. හරිද? අනිත් අය නිකන් මේ හාට ඇවිදින්න toilet යන්න වතුර බොන්න යන්න ඊළඟට මේ බත් බෙදන් ඉන්න biscuit කන්න යන්න ඒව තියාගන්න එපා මේ වෙලාවේ. ඒක පුරුදු වෙන්න. දැන් මිදා. හරි. සවිනු මින්සර. සොල්ලුංග නාන් මම ඉන්න ඉන්න මම කිව්ව කොහොමද කියන්න ඕන කියලා මාතෘකාව කියන්න ඕන ඊළඟට වචන ටික කියන්න ඕනේ විදියට ඉන්න දරින් නැගිටින්න ඩිසිප්ලින් පුරුදු වෙන කුංචි කාලේ ඉඳන් ගුරුවරයෙන් ප්‍රශ්නයක් අහුව ගුරුවරයෙක් ඔබෙන් ප්‍රශ්නයක් අහුවට පස්සේ ඉන්න දරින් නැගිටින්න පුරුදු වෙන අපිටත් අද වෙනකොට අපිට ඩිසිප්ලින් එක තියෙනවා අපිට වඩා වැඩිමල් ගුරුවරයෙක් කතා කරද්දී අපි කග්ගාල නැගිටිනවා ඒක පුරුදු වෙන්න අද මාතර දිස්ත්‍රික්කේ ප්‍රධාන පෙළේ පාසලක ළමයි 500කට ලොකු වැඩසටහනක් තිබු උදේ ඉඳන් ඒක පොඩ්ඩක් මහන්සි ඉතින් නමුත් පන්තිය කරනවා ඉතින් ඒක නිසා අපි වැඩ කරනවා ඒක නිසා ඔබත් ඔබේ දරුවගේ හරි මඟ පෙන්වීම දෙන හොඳට වැට්ටික් කරමු අපි හරි සොල්ලුංගල් සවිමු හරි 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 කැමර හදන්න ඕනේ ඔහොම ඉඳන් කියන්න සර් නාන්නම් කියන තැන ඉඳන් නේද මාතෘකාව පුතේ දෙමළ වචන ලියමු මාතෘකාව නම් ලස්සනට කියන්න ලස්සනයි ඒකවල වණකන් අයබෝවන් එනදු පෙර
පොත බලාගෙන කියන්න ප්‍රශ්නයක් නැහැ පොත බලන් කියන්න පාඩම් කරන්න ඕනේ නැහැ මෙතන මට ඕන උච්චාරණය හදන්න උච්චාරණය මට හරියට හදාගත්තොත් ඇති මෙතන දැන් කියන්න දෙමළ වාක්‍ය ලියමු වණක්කම් අවබෝවන් උංගල් පෙර එන්න ඔබේ නම කුමක්ද එනදු පෙර සමන් මගේ නම සමන් උංගල් පෙර එන්න එනදු පෙර රාමා उचारण वचन लियम नम पेर नम ඌර් ගම එප්පඩි කොහොමද එන්ගේ කොහෙද එනදු පුත්ත මගේ පොත එනදු පෙන්සිල් මගේ පෙන්සල උංගල් ඔබේ එනකු මට එන්න මොකද්ද ඊළඟ පාසලේ පාසලේ සිටින පුද්ගලයන් අධිපර විදුහල්පතිතුමා ආසීදියර් ගුරුතුමා මාණ්ඩී ශිෂ්‍යාව නන්බන් යහළුවා නන්දි එහෙලිය හොඳයි හරි සවින් හොඳයි පුතේ හොඳට උච්චාරණය කරන්න නියමයි සවින්ද්‍යා සත්සරණි සොල්ලොංගල් मगे पेंसिल बायदु आयस उंगल उबे एनाकु मत अधिबर विदुहल्पति අදිබර් විදුහල්පති අදිබර් නෙවෙයි පුතේ අදිපර් පයන්න කියවෙන්න ඕන පැහැදිලිද හරි අයි කියන වචනේ අයි කියන මොකද මීන්ඩුම් සොල්ලුංග අදිපර් විදුහල්පති කියන ආසිරියර් ගුරුතුමා මානවන් ශිෂ්‍යයා මානවි ශිෂ්‍යාව अंतिम वचने वचने उच्चारण करके චනුග සොලුංග කැමවන් කරලා තියෙන අයිට විතරයි chance එක දෙන්නේ හරිද දෙමළ වචන ලියමු නාන් චනුග චනුග wait 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 පුටුවෙන් නැගිටින්න discipline එක හදාගන්න නැගිටලා දින්නේ ඔව් ඔව් ආ උස මදිනේ සර් කිව්වේ වාඩි වෙලා කියලා අයියෝ පොඩ උස යන්න තව ටික හරි මුතේ කියන්න සොලුංග දෙමළ වචන ලියමු නාන් මම වළක්කම් ආයිබෝවන් එනදු පෙර නම ඌර් ගම එනදු මගේ එනදු පුත්තහම් එනදු මගේ පොත එනදු පෙන්සිල් එනදු පුත්තහම් මගේ පොත එනදු පුත්තහම් මගේ පොත එනදු පෙන්සිල් මගේ පෙන්සල වයඳු වයස
උංගල් ඔබේ එන කුමට එන්න මොකක්ද එපි කොහොමද එංගේ කොහේද පහත ඊළඟට එක මේක ඕනේ පාසලේ සිටින අය सरिया वचने मिथन दालवे वचने लियापे ඒක වැඩිය මේ කරගෙන යන්න එපා හේතුව තමයි ආසිරියර් කියන වචනය මම දීලා ඔයාලට කිව්වා ගුරුතුමා සහ ගුරුතුමිය කියන දෙකට මේ වචනේ යොදා ගන්න පුළුවන් නිසා තමයි සිලබස් එකේ ඔයාලගේ ටීචර්ස් ගයිඩ් වල පැහැදිලිව සඳහන් කරලා තියෙනවා ආසිරියෙයි කියන වචනය දැම්ම ඔයාලගේ ඔළුවට දාන්න එපා කියලා හේතුව තමයි ඒ ආසිරියෙයි කියන වචනේ ඔයාලට දැම්ම තේරුම් ගන්න අමාරු වචනයක් පුතේ දෙමළ භාෂාවේ තියෙනවා ස්ත්‍රී ලිංග සහ පුරුෂ ලිංග කියලා ආන්පාල සහ පෙන්පාල කියලා ඉතින් ඒවා प्रयोजन හරි හොඳයි මම ප්‍රශ්නයක් අහනවා චනුගලින් මානවන් ලියද්දි එන්නේ මොන නයන්නද මානවන් මානවන් ලියද්දි එන්නේ මොන නයන්නද මූර්ත දන ආ හොඳයි දන්ත දන යන ලියන්න පුළුවන් නේද අපිට ආ පුළුවන්ද ආ ලියන්න පුළුවන් ඒතකොට විභාගෙට හරිය හම්බෙනවද දෙන්නේ නැහැ හොඳයි හොඳයි අර වචනේ පොඩ්ඩක් ඒක දරුවට පොඩ මෙහෙමයි අමතක කරන්න කියලා කියන්නේ මම ඒ කියන්නේ ඔයාලා අර වැදගත් නැති නිසා දෙන්නේ හේතුව තමයි පොඩ්ඩක් අමාරු ඒ වචනය ස්ත්‍රී ආන්පාල් පෙන්පාල් දරුවන්ට උගන්වන්න කිව්වොත් ඇත්තට මේ කට්ටිය දෙමළ එපා වේවි ඉතින් ඒක නිසා මට එදා ලියා ගන්න බැරුව ගියා ආ හරි කමන්නේ කමන්නේ ඒක ප්‍රශ්නයක් නෑ අර ඒ වචනේ පොඩ්ඩක් අර අමාරුයි දැන් පේනවනේ දරුවෝ උච්චාරණය කරලා තිබා ප්‍රශ්නයක් උනානේ ඉතින් ඒක නිසා පොඩ්ඩක් ඒ අඩුපාඩු ටික අප හොඳයි පුතා නියමයි තමයි හොඳයි net me ෂොල්ලුංගල් net me අනිත් අය ගොත ගහන්න බෑ දැන් chance එක දීලා තියෙන්නේ අනිත් ඔක්කොටම බලා ගන්න වෙලාව ප්‍රයෝජන ගන්න වෙන වචන ලියමු නෑන් මම පෙයන් නම ඌර්ගම එනදු මගේ එනදු පුතේ මගේ පුතේ දුපේර් මගේ පැන්සල වයදු අයස උංගල් ඔබේ එත් කුමට එන්න මොකක්ද එපඩි කොහොමද එන්නේ කොහෙද මෛදානම් ක්‍රීඩා පිටිය වහුප්පු පන්ති කාමරය ඒටි ඕනේ ඒටි ඕනේ දෙලිය මෙහන් ඊළඟට කියන පාසලේ සිටින පුද්ගලයන් ටික ටක් ගාලා පාසලේ සිටින පුද්ගලයන් අධිපති විදුහල්පතිතුමා ආශිරියර් ගුරුතුමා මානවන් ශිෂ්‍යයා මානවී ශිෂ්‍යාව නන්බන් යහලුවා නන්බි යෙහෙලිය හොඳයි පුතා මේ මනිට මේ හොඳයි ඊළඟට ඉසුරි ෂොලුංගල් ඉසුරි මොකද නිදිමතේ ඉසුරි ඉන්නේ ආ ඉසුරි නැසර් ආ මොකද ඔළුව ගන්න ඉන්නේ බඩගින්නේ දින්නේ පසියාලි රුක් ඉන්නේද දැම්මලා වාක්‍ය ලියමු අනකන් අයබවත්
ගල් පෙර එන්න ඔබේ නම කොමද එනද බෙල්සම් ගෙන සමත් ගල් පෙර එන්න එනද පෙරම් ගල් පෙර එන්න එනද පෙර ඉසුරි පොඩක් ඉසුරි ඉසුරි පොඩක් ඉන්න ඉසුරි වේගෙන් කියවගෙන යන්න එපා හරිද සර්ට ඔයා උච්චාරණය කරන එක පැහැදිලිව ඇහෙන්නේ නැහැ හේතුව පොගෙතර මං හිතන්නේ ශබ්දය ඇහෙනවා ඒක නිසා පොඩ්ඩක් මං ඔයාලගෙන් ඉල්ලන්නේ ඔයාලගේ දරුවන්ගේ ස්පෝකන් පැත්ත හදන්න ඕන නිසා තමයි මෙච්චර අමාරු දෙයක් කරන්නේ හරිද නැත්නම් මට පාඩම පටන් ගන්න තිබ්බා නමුත් අඩුපාඩු හදන්නේ ඉතින් ඒක නිසා පොඩ්ඩක් දරුවෝ පිළිතුරු දෙද්දි පොඩ්ඩක් ගෙදර බාහිර පරිසරයේ ශබ්දය අඩු කරගන්න බලන්න කුංචි අය ඉන්නවා නම් පොඩ්ඩක් ඈත් කරලා තියාගන්න හේතුව දරුවගේ අඩුපාඩුවක් හදාගන්න මාසෙකට දවසයි chance එක දෙන්නේ මං ඉදා දෙමාපියන් ඇසින් ඉන්නේ කිව්වනේ ඉතින් අපි හොඳට වැරටික් කරමු හරි පුතේ ඉසුරි හෙමින් කියන්න පුතා ඉසුරි උංග උර එදු ඔබේ ගම කොහෙද අන්න හරි උර හැත්තන් මගේ ගම හැත්තන් දෙමළ වචන ලියමු නාන් මම වනකන් අයබවන් උංගල් පෙර පෙයන් නම උර ගම එනදු මගේ එනදු පුතා මගේ පොත එනදු පෙන්සිල් මගේ පෙන්සල වයදු වයස උංගල් ඔබේ එනක් මත එන්න මොකක්ද එපදි කොහොමද එංගේ කොහෙද පාසලේ සිටින පුද්ගලයන් අධිපර විදුහල්පතිතුමා ආශ්‍රියර් ගුරුතුමා මානවන් ශිෂ්‍යයා මානවී ශිෂ්‍යාව නන්බන් යහළුවා නන්බී එහෙළිය හරි ඉසුරි අඩුපාඩුවක් කියන්න අම්මා ඉන්නව නම් පොඩක් අහගන්න අර දරුවා කතා කරද්දි පවා අර පොඩක් ඉක්මනින් කතා කරන්න බලනවා නෑ ඒක හොඳයි නරකක් නෙමෙයි සර් කියන්නේ හොඳයි නමුත් ඒක අඩුපාඩුවක් වේවි අඩුපාඩුවක් වේවි අර කතන පැත්තෙන් ප්‍රායෝගිකත්වයෙන් දෙයක් බලන්න ගත්තොත් ඒ කියන්නේ කතා කිරීමේ දෙයක් බලන්න ගත්තොත් එතකොට පුංචි අඩුපාඩුවක් වේවි හේතුව මෙහෙමයි දරුවා කතා කරන එක හොඳට තේරෙනවා නමුත් ප්‍රශ්නයක් නැහැ අර වේගින් කියන්නේ එක පොඩ්ඩක් අඩු කරගන්න බලන්න ඒක ලස්සනයි හරි හොඳයි ඉසුරි කොහොමද ලස්සනයි මේ ඉසුරි පොඩ්ඩක් බඩ ගින්නාට පස්සේ තමයි නිදා ගන්න බලන්නේ හරි හොඳයි පුතා ඊළඟට කියන්න අනුදි අනුදි ලස්සනට කියන්න ඕනේ මං ආසයි ඔයාලා කටහඬහන ලස්සනට සොල්ලුංගල් අනුදි වචන ලියමු වයදු වයස උංගල් ඔබේ එනකු මට එන්න මොකද්ද එපටි කොහමද එංගේ කොහෙද අධිපර් උපර් පාසලේ සිටින පුද්ගලයන් අධිපර් විදුහල්පතිතුමා ආශ්‍රියල් ගුරුතුමා මානවන් ශිෂ්‍යයා මානවී ශිෂ්‍යාව නන්දන් යාළුවා නන්දි එහෙළිය හරි මං අහනවා ප්‍රශ්නයක් නන්බන් ලියනකොට නයනු කීයක් යදෙනවද 3ක් ආ නන්බන් ලියනකොට නයනු 3ක් එනවද අනුදි හොඳට බලන්න 2යි 2යි 2කේ පළවෙනියට එන නයන්න මොකද්ද දන්තද ආ දන්තද කොයි ෂොල්ල වෙන්දම් බලන්න 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 දන්තද නයන්න තියෙන කියලා මොරණයල තියෙන්නේ මූර්තජ මූර්තජ ඒක නිසා හොඳට අකුරු ටික පාඩම් කරගන්න ඕන දන්තද මූර්තද හොඳට බලා ගන්න නැත්නම් විභාගයේදී වැරදි දානවා පුතේ හරි හොඳයි ඊළඟට ഘോഷිත කිව්වද නැහැ නේ ഘോഷිත හරි හරි ඔක්කොම chance දෙනවා හරි ഘോഷිත කියන්න නියමයි माइक ऑन करना घोषित है अहिंद ने माइक ऑन करा
रोशिता माइक ऑन कराने सर ओ क्या पटांगा देमला वचन लियमु नान मामा वनकम आइबोवान पेयर नाम उंगल ओबे एनाकु मट एपड़ी कोहेद कोहमद एंगे कोहम कोहमद कोहेद एनदु मगे उंग ऊर गम एन एना एन्ना मुकद्द अरे ईलागटे पासले सिरिना पुद्गलया पासले सिरिना पुद्गलया पासले सिरिना पुद्गलया अधिफर विदुहालपति तुमा आसिरियर गुरु तुमा मानवन शिष्या मानवी शिष्याव नन्बन यहलुवा नन्बी यहलिया හොඳයි පුතා නියමයි ഘോഷිත හොඳයි අමන්දි සොල්ලුංගල් අමන්දි නාන් මම නම එනදු මගේ එනදු පුතාම එනදු පෙති වයදු වයිට උංගල් එන්නේ මොකක්ද උංගේ කොහෙද ළඟට අපේ සිත් පුතලයන් අදිට විදුහල්පති තුමා ආදිරිය ගුරුතුමා මම ශිෂ්‍යයා नितुनी नान मामे वनकम आई बावन पेर मामे एनदु मगे एनदु पुत्तहम मगे पुत्ते ඊළඟට සෙබිට් සෙබිට් සෙබිට්ද නම ආ සොල්ලුංගල් පුතා කියන්න කෝ කියන්න සෙබිට් කියලා නේම් එක තියෙන්නේ කියන්න ඉක්මනට කියන්න කියන්න අද සම්බන්ධුනේ මයික් එක ඔන් කරලා කතා කරන්න ඕ දරුවෝ ඉක්මන් කරන්න වෙලාව නැහැ අපිට අද සම්බන්ධුනේ එහෙමද
හරි කමන්නේ හරි මම දරුවගෙන් ප්‍රශ්නයක් අහනවා ඔබේ නම කුමක්ද කොහොමද දෙමළින් කියන්නේ සොල්ලුංගල් සොල්ලුංගල් ලැජ්ජ වෙන්න එපා කියන්න ඔබේ නම කුමක්ද කොහොමද දෙමළින් කියන්නේ අපි හොඳයි හරි අනිවාර්යයෙන්ම ගිය සතියේ සහ දැන් පන්ති පටන් අරන් ඉගෙන ගත්තු ටික බලා ගන්න ඕන පුතා හොඳද හොඳද අනිවාර්යයෙන් පාඩම් කර ගන්න ඕන දැන් පේනවනේ යාළුවෝ ටික කියන විදිය ඒ තත්ත්වෙට එන්න ඕන කොහොම හරි හරි පුතා ඊළඟට කාටද මං chance එක දුන්නේ ඊළඟට ආ යෂෙන් නේද යෂෙන් සොල්ලුංගල් ලස්සනට කියන පුතා දෙමළ වචන ලියමු හරි නාන් මම පේර් නම ඌර්ගම එනදු මගේ එනදු පුත්තහ මගේ පොත එනදු පෙන්සිල් මගේ පැන්සල වයඳු වයස උංගල් ඔබෙ එනක්කු මට එන්න මොකද්ද එප්පඩි කොහොමද එන්ගේ කොහෙද පාසලේ සිටින පුද්ගලයන් අධිපර් විදුහල්පතිතුමා ආසිරියර් ගුරුතුමා මානවන් ශිෂ්‍යයා මානවී ශිෂ්‍යාව නන්බන් යහඩුවා නන්දි ඉහෙලිය බයසෙ නිමයසෙ දැන් උංගල් පාඩශාලෙන් පෙර එන්න කෑ ශාන්ත මරියා මහා විද්‍යාලය කෑගල්ලේද කෑගල්ලේ ඔව් ඔව් අක්ක කෙනෙක් හරි අයිය කෙනෙක් හරි කොටු වකුසගේ පන්තිර සම්බන්ධ වෙනවද යසෙ अम्मी දෙමළ වචන ලියමු නාන් මම පෙර් නම මනක්කම් ආයිබෝවන් ඌර්ගම එනදු මගේ එනදු පුත්තහම් මගේ පොත එනදු පෙන්සිල් මගේ පැන්සල වයදු වයස උංගල් ඔබේ එනක්කු මට එන්න මොකද්ද එප්පඩි කොහොමද එංගේ කොහෙද පාසලේ සිටින පුද්ගලයන් අධිපර් විදුහල්පතිතුමා ආසිරියර් ගුරුතුමා නයි මානවන් ශිෂ්‍යයා මානවී ශිෂ්‍යාව නන්බන් යහළුවා නන්බී එහෙලිය හරි නේද හරි මම යමුණිගෙන් ප්‍රශ්නයක් අහනවා යමුණි මට මම මතක විදිහට මං ගිය සතියේ වැඩක් දුන්නා මූර්තද නයනු මූර්තද ලයනු ඔක්කොටම කියලා දෙන්න කියලා දැන් මට මතක් වුණේ ඒක. දැන් අහන්නම්කෝ ප්‍රශ්නේ. මම කියන්න බලන්න යොමුලි මානවී ලියද්දි එන්නේ මොන නයන්නද? මූර්තද නෑ. මූර්තද නෑ. හරි. සර්ට ඇහුණා අම්මා හොරාට කියනවා. හරි කවන්නේ. වසිත සොල්ලුංග. අම්මට කියන්නේ. වසිත කියන්න ඉක්මන් වෙලාව නෑ පුතා. ඉක්මන් කරන්. දෙමළ වචන ලියමු නාන් මම පෙර් නම වනක්කම් ආයිබවන් ඌර්ගම එනදු මගේ එනදු පුත්තහම් මගේ පොත එනදු පෙන්සිල් මගේ පැන්සල වයදු වයස උංගල් ඔබේ එනක්කු මට
enna mokadda eppadi kohomada enge kohede පාසලේ සිටින පුද්ගලයන් අධිපර් අධිපර් විදුහල්පතිතුමා ආසිරියේ ගුරුතුමා ආසිරියේ ගුරුතුමා මානවන් ශිෂ්‍යයා මානවන් ශිෂ්‍යයා මානවී ශිෂ්‍යයාව නන්වන් යාළුවා ඊළඟට නන්වි එහෙලිය හරි හොඳයි දැන් කියපෝ කියලා ඉවරයි ඉන්නවනම් වතුර ටිකක් බොන්න යන ප්‍රශ්නයක් නෑ අපි අනිත් කට්ටියගෙනු තහනවා හරිද දැන් අද ඔක්කොම වැඩ ටික හදා ගන්න ඕනනේ ඇයි මෙහෙම ඇහුවේ කියලා මම පන්ති අන්තිමේදී කියන්නම් හේතුව ඔයාලට ඔයාලගේ දරුවන්ට අපිට ප්‍රායෝගික ප්‍රැක්ටිකල් පේපර්ස් දීවන්න බෑනේ කුංචි අය නිසා මම හිතුණොත් කසුන් සර්ට කියලා ඔයාලගේ දරුවන්ට විභාගයක් පවත්වනවා ස්පෝකන් විදියට හරිද ඒක නිසා ඒකට අවශ්‍ය වෙන මන්ත්‍රීන් හදා ගන්න. හොඳට වැරටික් කර ගන්න. හරි. වශික සොලුගල් වශික යොමුලි වශික. දෙමළ වශන ලියමු. නාන් මම පේන නම. වශික ඉන්න 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 වෙයිට් වෙයිට් වෙයිට්. ඔයා මැදට එන්නකෝ මම ඔයාව දැකලම නැහැ. හිට ගන්න ඉස්සර. ආ දෙන්නම කන්නරි දානවා නේද දරුවෝ දෙපුතාල දෙන්නම. හොඳයි. හරි කිය. දෙමළ වචන ලියමු නාන් මම පේර් නම වනක්කම් අයිබෝවන් කොයි ඌර්ගම එනදු මගේ එනදු පුත්තහම් මගේ පොත එනදු පෙන්සිල් මගේ පැන්සල වය වයදු වයස වයස කියන් 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 අවදින්න බෑ උංගල් උංගල් ඔබේ එනක්කු මට ඉංගේ කොහමද ආ ඉංගේ නෙවෙයි කොහමද කියන්නේ කොහමද එන්න කොහමද එප්පඩි ඉන්න 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 එප්පඩි කොහමද එප්පඩි කොහමද එන්න කුමක්ද එන්න මොකක්ද ආ හොඳයි කියන් තියා එප්පඩි කොහමද ඉංගේ කොහෙද එංගේ කොහෙද පුතා එංගේ හරි කියන් කියන් පාසලේ සිටින පුද්ගලයන් අධිපර් විදුහල්පතිතුමා ආසිරිය ගුරුතුමා මානවන් ශිෂ්‍යයා මානවී ශිෂ්‍යාව නන්බොන් යහළුවා නන්බි එහෙලිය හරි හොඳයි ඔයාලා තුන්දෙනාම එක ක්ලාස් එකේද ඉන්නේ ඔව් සර් තුන්දෙනාම එක ක්ලාස් එකේද ඔව් සර් නියමයි නේද මම බලන් ඉදී තුන්දෙනා දැන් අර වශිකට උදව් කරන ගෙනිය මගේ සහෝදරකම වටිනවා නියමයි හොඳයි හොඳයි මොකද මේ උඟ ලූරේදු ගම කොහෙද ඔයාලගේ ගම පිළිගන්න පේරාදෙනිය පේරාදෙනිය මල්ලත්ත ගාවද පේරාදෙනිය මල්ලත්ත ගාවද ඊටහා ආ සර් එන්නම්කෝ පේරාදෙනියේ ආපු වෙලාවට සර් එන්න යොමුලිලාගේ දරත් එන්න ඇවිල්ලා හොඳද හා සර් ආ හරි අනිත් දැන් අද සම්බන්ධ වෙච්ච දරුවෝ ඉන්නව නම් ඔය දරුවෝ කියවද්දි ලියා ගන්න. ඔය සෙබිට් කියලා නම මට නම කියන්නත් බෑ. සෙබිට් කියලා නේද දින්නේ. අර ඒ පුතා ලියා ගන්න පුතේ අනිත් යාළුවෝ කියනකොට හරිද? ඒ කියන්නේ ඔයාට ලියා ගන්න බැරි වෙයි ඒ කියන වේගෙට. ඔයා අම්මට හරි තාත්තගේ හරි උදව් වරන් ලියන්න එක. හරි. ඊළඟට ආදිත්‍ය කාවින්දි. සොළුංගල් ආදිත්‍ය ලස්සට කියන්න. उंगलोमे
පරිසරයේ සිටින පුද්ගලයන් අධිපති විදුහල්පතිතුමා ආසිරියර් ගුරුතුමා මානවම් ශිෂ්‍යයා මානවී ශිෂ්‍යයා නන්දන් යහළුවා නන්දි එහෙලිය හොඳයි ආදි එනියමයි හිර වුණ හොඳයි මම දැක්කා අනිත් අය පාඩම් කර අනිත් අය පිළිතු අනිත් අය වචන ටික කියද්දී අර කාවින්දි බර්ඩ් ටික වචන ටික බලාගෙන ඉඳියස් දෙකේ ඒක තමයි කිව්වේ ඔයාලට ඒක හොළුවට හොඳට දාගන්න. ඒතකොට හිර වෙන්නේ නැහැ පුතේ. හරිද? ඒක පුරුදු වෙන්න. හරි. ඉසඳු ෂොල්ලොංගල් ඉසඳු. දෙමළ වචන ලියමු. නාන් මම වණක්කම් ආයුබෝවන්. පෙර නම ඌර්ගම එනදු මගේ වයදු වයස උංගල් ඔබේ එනක්කු මට එන්න මොකද්ද එපඩි කොහොමද එංගේ කොහෙද පාසලේ සිටින පුද්ගලයන් අධිපර් විදුහල්පතිතුමා ආසිරියල් ගුරුතුමා මානවන් ශිෂ්‍යයා මානවී ශිෂ්‍යාව තන්බන් යහළුවා නන්බි යෙහෙලිය හොඳයි හොඳයි පුතේ විමෝද්‍යා සොල්ලුංගල් හොඳයි විමෝද්‍යා පාසලේ සිටින පුද්ගලයන් අධිපර විදුහල් ඕ ඉන්න 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 ඇයි මුල් ටික නැද්ද ගිය සතියේ ජොයින් තුනේ සර් ගිය සතියේ මොකද ජොයින් වුනේ කලින් සම්බන්ධ වෙන්න පාය හා ඉස්සල්ලට කලින් මේ සල්ලි දාන්න බැරි වුණා අයියෝ සල්ලි දාන්න බැරි නම් ප්‍රශ්නයක් නැහැ ආයතන දැනුවත් කරන්න සම්බන්ධ වෙන්න දෙනවනේ හරි කමක් නැහැ වෙබ්සයිට් එකෙන් බැලුවද වීඩියෝ ටික නෑ තව සර් ආ එහෙනම් වෙබ්සයිට් එකකින් ඕනේ නැහැ ඔයාලට මං හිතන්නේ මේ ලින්ක් දාලා තිය බලන්න මං ආයතනට පොඩ්ඩක් කියන්නම් මේ ලින්ක් ටික අයිමත් දාන්න කියලා එහෙම නැත්නම් ඒකෙන් බලන්න පුතා ආ මේ අනිත් මේ සෙබිට්ටත් පුළුවන් බලන්න රැබිට් 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 දුවේ රැබිට් සෙබිට් නෙවෙයි අද ඉතින් රැබිට් හරි රැබිට්ත් බලන්න පුළුවන් හරි තෑන්කියු සර් හරි පුතා හරි දැන් කියන්න ටක් ගාලා කියන්න සලේ සිටින පුද්ගලයන් අධිපර විදුහල්පතිතුමා ආසිරියල් ගුරුතුමා මානවන් ශිෂ්‍යයා මානමේ ශිෂ්‍යාව නන්බන් යහළුවා නන්බි එහෙලිය හොඳයි පුතේ විමුද්දේ ඒ ටික බලන්න හොඳයි බර ගන්න අනේ හොඳයි හොඳයි හරි ඊළඟට කවුද කිව්වේ නා ඉන්නව අනේ තා ගොඩක් අය කිව්වේ නැති අය ඉන්නවද ඉන්නව අනේ ගොඩක් අය තා කිව්වේ නැති අය හරි බිනුක සොල්ලුංගල් බිනුක සර්ට අමතකුණා බිනුක ඉන්නවා කියලා දෙමළ වචන ලියමු මාන් මම අනක්කම් ආයුබෝවන් පෙය නම ඌර්ගම එනදු මගේ එනදු පුත මගේ පොත එනදු පෙන්සිල් මගේ පැන්සල වයදු වයස උංගල් ඔබේ එන්න මොකද්ද එනක්කු මට එපඩි කොහමද එන්නේ කොහෙද පාසලේ සිටු පුත්‍රයා අධිපන් විදුහල්පතිතුමා අසිරියල් ගුරුතුමා මානවන් ශිෂ්‍යයා මානවී ශිෂ්‍යයා නන්දන් යහළුවා නන්දි එහෙලිය බලන්න නියමයි ඊළඟට කේෂාන් විශ්වජිත් හිරිපිටිය නේද සොල්ලොංගල් හිරිපිටිය දෙමළ වචන ලියමු නාන් නම පෙර නම ඌර්ගම වණකම් ආයුබෝවන් එනදු මගේ එනදු පුතා මගේ පොත එනදු පෙන්සිල් මගේ පැන්සල වයඳු වයස උංගල් ඔබේ එනක්කු මට එන්න මොකද්ද එපඩි කොහොමද එංගේ කොහෙද පාසලේ සිටින පුද්ගලයන් අධිපති විදුහල්පතිතුමා ආසිරිය ගුරුතුමා මාවන් ශිෂ්‍යයා මේ මේ පොඩි 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 ඉන්න බුදු අම්මෝ කෝච්චිය යන්නද ඔතර හදිසි
කියන්න බෑ හිමින් කියන්න මට ඇහුනේ මාමා මොකද මාමා ශිෂ්‍යයා කියනවා වගේ මාමා ශිෂ්‍යයද මාමන් ශිෂ්‍ය හිමින් කියන්න යාව නන්බන් යහලුවා නන්බි යහලිය හොඳයි මුල් ටික හොඳට කියවගෙන ආවා ඊට පස්සේ අර හයිවේ බස් එකේ යනවා වගේ වේගින් 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 කියවගෙන ගියා අතරම මට ඇහුනේ මේ මාමා ශිෂ්‍යයා කියනවා වගේ අතරම ඇහුනේ ඒ වගේ මාමා ශිෂ්‍යයා කියනවා වගේ හරි පුතේ හොඳයි ප්‍රශ්නයක් නැහැ හොඳයි හොඳට කිව්වා ඊළඟට හරි චතු කිව්වේ නෑ නේද චතු අකියන් චතු හරි එසදි දෙනවා chance එක ඉන්න පුතා දසුන්ට දෙනවා නාන මම වණක්කම අයබෝවන් පෙර නම ඌර්ගම එනදු මගේ එනදු පුත්ත මගේ පොත එනදු පෙන්සිල් මගේ පැන්සල වයඳු වයස උංගල් ඔබේ එනක්කු මට එන්න මොකක්ද එපඩි කොහොමද එංගේ කොහෙද පාසලේ සිටින පුංගලයි අධිපර විදුහල්පති තුමා ආසිරිය ගුරුතුමා මානවන් ශිෂ්‍යයා මානවී ශිෂ්‍යයාව නන්බන් යාළු යහළුවා නන්බි යෙහෙළිය කයිජතු නියමයි. එයත් ඒ වගේම තමයි අර කාවින්දි වගේම කාවින්දි නේද? කාවින්දි වගේ මෙයත් අර අනිත් අයගේ chance එක ඒ වෙලාවේ හොඳට අහන් ඉඳලා අර පොත දිහා හොඳට බලන් ඉඳි මම දැක්ක දෙයක් නියමයි. ඒක ටික හදා ගන්න ඕන නියමයි. ඉදිරියට වැඩගත් වෙනවා ඔයාලට. ජීවිතේ හදා ගන්න නියම පුතේ. ඊළඟට එසඳි තරහ වෙලා සර් එක තරහ වෙලා එසඳියි chance එක දුන්නේ නැනේ. මා කියන්න බලන්න එසඳි. පාසලේ සිටින පුද්ගලයන්. ඒ මුල් ටික නැද්ද එසඳි? මොකද්ද සර් මුල් ටික නැද්ද නෑ සර් අයියනේ මොකොනේත්තේ හා අලුතෙන්ද සම්බන්ධුනේ ලැබෙන සතියේ සම්බන්ධුනේ ආ හරි හරි කමන්න කමන්න කියන්නක වචන දෙක කියන්න පාසලේ සිටින පුද්ගලයන් අදි පර විදුහල්පති තුමා ආසිරිය ගුරුවරයා ගුරුතුමා නේද කමන්නේ ශිෂ්‍යාව මානව ශිෂ්‍යයා නංගන් යහළුවා නම් බි යෙහෙළිය හොඳයි පුතා හොඳයි සොමි නිමයි ඊළඟට යසිඳු කිව්වද යසිඳු යසිඳු කිව්ව නේද? කොයි යසිඳු? මේ ඔය දැන් යසිඳු, අමන්දි, අසලියා, රාශ්මි, සත්සරණි, සෙනුත්, අනෝම, සදිසි ඔය කට්ටිය කියන්න ඕන නම් කැමෝන් කරන්න. නැත්තම් ප්‍රශ්නයක් නෑ. හරිද? කියන්න ඕන නම් කැමෝන් කරන්න. නැත්තම් මට ප්‍රශ්නයක් නෑ. හරි. දසුන් හරි හරි chance දෙනවා අපිට ඉන්න. දෙනෙක් කියන්න දෙනෙක් සොල්ව් කර දෙනෙක්. ලස්සනට කියන්න ඕන කටහරලා දෙමළ වචන ලියමු නාන් මම පොඩි 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 ඉදුවේ නැගිටින්න අයියෝ ඩිස්පින් හදාගන්න අන්න හරි පොත අතර ගන්න පොත අතර ගන්න අන්න හරි නියමයි ලස්සන දෙමළ වචන ලියමු නාන් මම පෙර නම ඌර්ගම එනදු මගේ එනදු පුත්තා මගේ පොත එනදු පෙන්සිල් මගේ පැන්සල වයදු වයස උංගල් ඔබේ නක්කු මට එන්න කො මොකද්ද එපඩි කොහමද එංගේ කොහෙද ඊළඟට පාසලේ සිටින පුද්ගලයන් අධිබරු විදුහල්පතිතුමා ආසියර් ගුරු ආසියර් ගුරුතුමා හදයි මානවන් ශිෂ්‍යයා මානවී ශිෂ්‍යාව නන්දන් යහළුවා නන්දි එහෙලිය හදයි දෙනේ නියමයි හදයි පුතා හරි දෙනෙත් නියමයි හදයි හොඳට ගුණ නියමයි ඊළඟට කියන්න සදෙසි මොකෝ කැම ඔෆ් කරන් බිස්කට් එකක් කෑවද හොරාට
आचार्य गुरुतुमा मानव शिष्य मानवी शिष्य रश्मि रश्मि सर मामा अब जॉइंट होने मामा टिकाई लिया गत्ते आखा मन्ने रश्मि हरी का मन्ने ये टिका निवारे लिया गन रश्मि हो दाई का मन्ने पुता हरी इलांगट यासिनु क्यों आते यासिनु क्यों आते माइके कौन का लगाता करने क्यों आते नहीं दे ओ क्यों आते नहीं दे नहीं हाँ है ना किया ना टांग गाला कैमरे कौन करने हो ना कैमरा ऑफ कर लगा ताकर नहीं पा मुको अज्जा ही दाने अज्जा ही नहीं पा नान मामे वाना कमाई बोवन पैर नामे ऊर्गा मे एन तू मागे एन तू पुत्ता मागे पोते எனது பென்சில் மகே பென்சில் வயது வயசு உங்கள் ஒபே எனக்கு மட்ட என்ன முகாது எப்படி கோமது எங்கே கோகேது பாசலே சிட்டிர புத்தலையன் அதிபர் மிதுவால் பதி துமா स्त्रीलिंग पुरुषलिंग मारे हरद अरे इतर वचन ओंकिया அதிபர் விதுஹல்பதி துமா ஆசிரியர் குருதுமா மாணவர் சிஷ்யா மாணவி சிஷ்யாவ நண்பன் யஹலுவா நண்பி யஹெலிய හොඳයි පුතා මුලින් සම්බන්ධුන් නැද්ද පුතා නෑ සර් මම ආයතනෙට කියන්නම් අර වීඩියෝස් ටිකේ ලින්ක් ටික දාන්න කියලා YouTube එකට ගිහලා බලන්න හොඳද හොඳයි සර්. ආ අනිද්දාසේ පන්තිර සම්බන්ධ වෙද්දී ඔයාගේ නමින් පන්තිර සම්බන්ධ වුණොත් හොඳයි. නන්දි සර්. ඔයාගේ නමද ඔය තියෙන්නේ නෑනේ. අම්මගේ නම වෙන්නේ නැති. අම්මගේ නම සර් තියෙන්නේ. සර් ඉතින් අනෝම ඩීඑම් කියන්න බෑනේ පුතා. ඒක නිසා නම ඔයාගේ නම වෙන රීනේම් කරන් සම්බන්ධ වෙන්න. සමහර අය නා සෙබිට් කියලා මං යාට කියන්නේ රැබිට් කියලා දිනා. හරිද? රැබිට්. සෙබිට්. එනද පෙර දර්ශනා. ආ දර්ශනා. උංගල ඌරෙදු
එන දූර් කණ්ඩි කණ්ඩි උගල් පාඩශාලෙන් පෙර එන දු පාඩශාලේ පෙර කිරිවන්නා කැටිය කල්ලෝරි සරි නල්ලු මික්ක නල්ලු දසුන් සොල්ලුංගල් දසුන් සර් එක තරහද නෑ ආ කියන්න අන්තිමට කියනකොට නිදහසේ කියන්න පුළුවන් ඒකයි මම chance එක දුන්නේ කියන්න බලන්න දසුන් මම වණක්කම් ආයිබෝවන් පෙර නම ඌර් ගම එනදු මගේ එනදු පුත්තහම් මගේ පොත එනදු පෙන්සිල් මගේ පැන්සල වයදු වයස උංග ලොබේ එනක්කු මට එන්න මොකක්ද එපඩි කොහොමද එංගේ කොහෙද නාන් දසුන් එනදු පෙර දසුන් ගගන එනදු ඌර් වීදකටිය එනදු පාඩශාලේ වීදකටිය ප්‍රාථමික විද්‍යාලයම් වයදු එනදු වයදු එට්ටු මෛදානම් ක්‍රීඩා පිටිය ඊළඟට කියන්න පාසලේ සිටින අය අදීපර් විදුහල්පතිතුමා ආචාර්ය ගුරුතුමා මානවන් ශිෂ්‍යයා මානවි ශිෂ්‍යයාව නන්දිස ඇයි නන්බන් නන්දි ඒ දෙක හැලුණද අයියෝ නන්දන් යහලුවා නන්දි එහෙලිය හොඳයි ගාසෝ හොඳයි නන්දි හොඳයි පුතා නියමයි හරි ඊළඟට සත්සරණි සත්සරණි සොල්ලුංගල් සත්සරණි ලස්සන නමක් ඉන්නකෝ ආ කියන්නකෝ දෙමළ වචන ලියමු නාන් මම වනක්කම් ආයුබෝවන් පෙර නම ඌර් ගම එනදු මගේ එනදු පුත්තහම් මගේ පොත එනදු පෙන්සිල් මගේ පැන්සල වයදු වයස උංගල් ඔබේ එනප්පු මට එපඩි කොහොමද එන්න මොකක්ද එංගේ කොහෙද පාසලේ සිටින පුද්ගලික අධිපර මේ අහන්න සත්සරණි පොඩි 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 සත්සරණි සත්සරින්න පොඩ්ඩක් මේ සත්සරින්නේ අම්ම පොඩ්ඩක් උදව් කරන එක නතර කරන්නකෝ හරි මුලින් ඉඳන් කියන්නකෝ පුතේ මුලින් ඉඳන් කියන්න ලස්සන ඒ කියන්නේ අධිපර ගාව ඉඳන් කියන්නකෝ උදව් කරන එක නතර කරලා කියන්නකෝ මම කියන්න අඩුපාඩුව හදාගන්න විදිය මුලෝන්නේ පාසලේ සිටින පුද්ගලයන් ගාව ඉඳන් කියන්නකෝ කියන්න උදව් කරන පුරුදුනොත් අයිතේ උදව්වම දිගටම තියෙන්න ඕන. හොඳයිද සත්සරණි. ඊළඟට තා කවුද කිව්වේ නැති ළමයි? කිව්ව නැති අය හෑන්ඩ් රේස් එකක් දාන්න. ආ ඔකිල සොල්ලුංග ලොකිල. සොල්ලුංග. සර් අදම යා ආ අදම දාවේ. ආ ප්‍රශ්නයක් නැහැ. ඔයත් අර වීඩියෝ ටික බලන්න එතකොට හදා ගන්න පුළුවන්. හරි. අසලියා සොල්ලුංග. ඕ අසලියා හැමදාම ඉන්නේ කියලා කියද?
වත්සලියා නැද්ද? නෑ වගේ නේද? හරි. ඔක්කොමල කිව්ව නේද ළමයි? ඔක්කොමල කිව්ව නේද? තව කිව්ව නැති කෙනෙක් ඉන්නව නම් හෑන්ඩ් රේස් එකක් දාන්න. ඔක්කොමල කිව්වා. හරි. ඔන්න අපි ඊළඟට යන්නේ තව ලස්සන වැඩකට. හරිද? මේක ඉතාමත්ම ලේසි. මේක ඉතාමත්ම පහසුයි. හරිද? හොඳට අහගන්න. දැන් අපි දන්නවා පුතේ අපේ නම කියන විදිය. දන්නව නේද ඔක්කොමල? අපේ නම කියන්න. දන්නවා. දැන් මම ඔයාලට chance එක දෙනවා සර් මුකුත් ප්‍රශ්න අහන්නේ නැහැ. අර වගේම chance එක දෙන ඔයාලා කියන්න ඕන මගේ නම ඩොට් 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 කියන්න බෑ ඔයාලා. ඒ ඩොට් ඩොට් වලට ඔයාලගේ නම කියන්න ඕන. හරිද? ඊළඟට එකක් ඒ. ඊළඟට තව ඔයාලා කියන්න ඕන මගේ ගම ඩොට් 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 වලට ඔයාලගේ ගම කියන්න ඕන. නැත්නම් ඩොට් 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 කියන්න එපා. හරිද? ඉක්මනට ලස්සනට කියන්න ඕන. හරි ලස්සන බර වගේ පටන් ගමු හෑන්ඩ් රේස් දාපු අය ඔක්කොම අයින් කරන්න හෑන්ඩ් රේස් ටික ඉක්මනට සවිනු රිද්මි සෙවිත් දුවේ හෑන්ඩ් රේස් එක අයින් කරන්න ඉක්මනට හරි රිද්මි ඉක්මනට පටන් ගන්න ලස්සනට කියන්න ඕන රිද්මි සොල්ලුංගල් අයින් කරන්න කියලා කියන 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 කියන්න කියන කියන කියන්න මම මොනාද ඔබනේ හෑන්ඩ් වාගේ නම කියන්න මගේ නම රිද්මි කියලා දෙමලින් කියන්න දැන් කිව්වනේ ඊළඟට මගේ ගම මේක කියලා කියන්න හරි මම අන්තිමට අහන්නම් රිද්මි හරි ඊළඟට එසදි සොල්ලුංගල් එසදි කියන්න එසදි එනන්තු pair මේ වැඩි අල්ලන්නේ නැහැ වගේ කටියක නේද ආ එනදු pair එසඳි තමයි ඊළඟට ගම එනදු එනදු ඌල් කොළඹ මේමයි නේ ඔය තියෙන්නේ බැරි නෑනේ ඔය තියෙන්නේ පුතා ලස්සන ඇසෙන්නේ හොඳයි සවිණ සොල්ලුංගල් ඉක්මනට කියන්නම සවිණෝ එනදු පෙර හෝමාගම එනදු පෙර හෝමාගම නෙවෙයි එනදු පෙර නම එන්න ඕන මොකද නම එනදු පෙර සවිනු ඒතර ගම කියන්නේ කොහමද එනදු ඌර හෝමාගම හොඳයි කේෂාන් සොල්ලුංගල් කේෂාන් හොඳයි දසුන් ගගන සොල්ලුංගල් මේකෙන් මේකෙන් දැන් ගන්නලා තියෙන්නේ මේකෙන් ස්පෝකන් පැත්ත හදන එක කරන්නේ දැන් ඉක්මන් කරන්න දසුන් ගගන සොල්ලුංගල් ච කියන ඉක්මනට එනදු පෙර දසුන් එනදු එනදු ඌර් වීරගටිය වීරගටිය හරි හොඳයි සත්සරණී සොල්ලුංගල් සත්සරණී සොල්ලුංගල් එනදු පෙර සත්සරණී නිමසරා එනදු ඌර් හගුරංකෙත එමයි පුතා චතු සොල්ලුංගල් චතු සොල්ලුංගල් සොල්ලුංගල් චතු ඔයාගේ නම සහ ගම එනදු ඌ අම්පාර හරි හොඳයි යසිදු සොල්ලුංගල් යසිදු සොල්ලුංගල් මයික් ඔන් කරන්න එනදු ආ ආ ආ පොරාට කියන වැහෙනවසට
Patito. Hunda ilangada gama Enadu ur dekinda. Ah, hondai. Denet solungal, denet solungal. Hari. Ai. Yeah. Enadu per. Enadu per denet. Hondai. Enadu ur gama. Enadu ur ambagaha vava. Ah, ambagaha vava. Ah, hondai. එතකොට දෙනෙත් දිස්ත්‍රික්කය කොහෙද? අඹගහවැය මං අදමයි අහුවේ නම. අනුරාධපුරේ. ආ අනුරාධපුරේ. ශ්‍රී මහ බෝධිහම වඳින්න යනවද? ඔව් සර්. සර් එහෙනම් අටමස්ථාන වඳින්න අපේ ලාවක එන්නම් දෙනෙත් ලෑ ගෙදර. දැන් හරි. පේරාදෙනී ගියාට පස්සේ යන්න පුළුවන් අපේ අර තුන්ස් ලෑ ගෙදර. එහෙනම් දෙනෙත් ලෑ ගෙදර යන්න පුළුවන් අනුරාධපුරේ ආවට පස්සේ. වීරකැටි ආවට පස්සේ දසුන් ලෑ ගෙදර යන්න පුළුවන්. හොඳයි. ඊළඟට රශ්මි පුළුවන් නේද? මුඩියුමා රශ්මි මුඩියුමා එනදු පෙර රශ්මි එනදු ඌරු සත් පිටිය එනදු පාඩකාලයෙන් පෙර ශිසුමංගල මහාවිද්‍යාලය රශ්මි උංගල් උරේදු එනක කේට්කවිල්ලේ තයුද සේදු මීන්ඩුම් සොල් උංගල් මට ඇහුන්නේ නැහැ කිව්වේ ගම ගම කොහෙද වාගේ ගම එනදු උස්සා පිටිය එහෙමෙත් නැහැ සරට වයසයි මාව නැල්ල ආ මාව නැල්ල අවුරුදු 66ක් වෙනවා පොඩ්ඩක් ඒක නිසා හයියෙන් කියන්නනේ හරිද හයියෙන් කියන්න හරි රශ්මි හොඳයි ආ ഘോഷිත සොල්ලුංගල් ഘോഷිත ගබරාව මයික් එක ඔන් කරගෙන මෙහෙම අපි දිහා බලන්න කියන්නේ मट किसी प्रश्न पंदीट संबंध मट किसी प्रश्न मट वाले राज्य प्रतिफल प्रश्न मग प्रश्न मगिले दान असुन से क्यों साधारण प्राथमिक पानी पटांगे पटांग अदर संबंध में गुरु मट प्रश्न हरियर वेडकना क्षमता बिगर प्रश्न मन प्रश्न वाले प्रश्न वाले प्रश्न मन प्रश्न अरे अमना पैन इधे वाल नुगत्ना मटक्रमंग तत्ती तमंग तरह मट की पाठशाल प्रश्न सर माइक म्यूट कर ला
උගන්නන වට වඩා මයික් ඔන් කරලා අවස්ථාව දීලා මේ ප්‍රශ්න අහන එක තරම් නම් වටිනාකමක් මට නම් තේරෙන්නේ නැහැ සර්. ඊට වඩා වඩා මේ වචන නැහැ සර් මට නම් කියන්න. ආ ඒක තමයි. මම ඔව් සර් මම පන්තියේ මුල ඉඳන්ම දරුවා ළඟ වාඩි වෙලා ඉන්නවා පන්තියේදී. ওই විදිහට නම් කරනවා ඒක නම් කියලා වැඩක් නැහැ සර්. දැන් දරුවට හදවතට මෙයාට බුද්ධියටම කාවත් දෙනවනේ සර්. ඉතින් අපි ඒකට සහයෝගය දෙන්න නැත්නම් අපි හරි දෙමාපියෝ නෙමෙයි මට නම් හිතෙන්නේ සර්. අන්න හරි. ඒ කියන්නේ මෙහෙමයි. දැන් මම ওই අනුබිල අම්මලා කවදාවත් දැකලා නෙමෙයිනේ. දැකලා නෙමෙයි ඔන්ලයින් වලින් හම්බෙලා. ඉතින් ඇත්තටම මට එහෙම කරන්නම් වාලේ කරන්න බෑ. ඒක ඔයාලා තේරුම් ගන්න ඕනේ. ඒක ඔයාලා තේරුම් ගන්න. තැන්ක් මේ තැන්ක්ස් අම්මේ හිතුව දැන් මට ප්‍රශ්නයක් නැහැ. ඇත්තටම මට ප්‍රශ්නයක් නැහැ. මට ඔයාලේ පන්තිය නතර කරන්න ඕන. මට තව පන්තියක් දොර ඇරලින් කරයි. ඉතින් එහෙම කරන්න දෙන්න නැතුව මම ඔයාලට ඒ වැඩේ කරන්න ඔයාලට වැදගත් නිසා. නැත්තම් මට එහෙම කරන්න ඕනේ නැහැ ඉන්නේ. හරිද? ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔයාලගේ උගත්තමට එහෙම දුවන මට නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. මම අර කිව්වර ඇහුර නිසා මට. හරි? අඩුපාඩුවක් හදා ගන්න ඕන නැත්නම් ඒක ඔයාලගේ ප්‍රශ්නයක්. ඔයාලගේ ළමයානේ මගේ ළමයෙක් නෙවෙයි. කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ වෙලාවේ ටීවී එක බලන්න දාලා දෙන්නකෝ. නැත්තම් කාඩුන් එකක් දාලා දෙන්න. අර YouTube එකේ ඕන තරම් තියෙනවා පොඩි අයට බලන්න කාඩෝ. එහෙම එකක් දාලා දෙන්න. මේ මගේ පන්ති වෙලාවේ ප්‍රශ්නයක් නැහැ. හරිද? මම තරහ වෙන්න නෙමෙයි කිව්වේ. නිකන් අර මෙනු ගත්තම පෙන්වන්න එපා. පව් ඒක ඔයාලට පව්. හරි? මම නිකන් අනිත් ගුරුවරු වගේ නෙවෙයි මම. හරි? කරන දේ හරියට කරන කෙනෙක්. ඒකත් බැරි නම් ඉතින් මගේ ළඟට එවන්න එපා දරුවා. එච්චරයි. හොඳයි. ඊළඟට සදිසි සොල්ලුංගල් මං එදා දෙමාපිය රැස්වීමදී මම කිව්වා මාසෙකට දවසක් මම ළමයාට ස්පෝකන් හදනවා කියලා. ඒක ඕන් නැත්නම් ඉතින් මම මෙතනින්ම නවත්තන්නම්. ඒක ඕන් නැත්නම් මම මෙතනින්ම නවත්තලා දාන්නම්. මට පාඩම දාන එක ලේසි. මහන්සියෙන් ඕන් නැහැ නේද? හරි, සොල්ලුංගල් සදිසි. කියන්න සදිසි. ඉක්මනින් ඉක්මනින් කියන්න. දු හොඳයි. හරි. තව කිව්වොත් පාඩසාලේ ඉර ගොඩකුඹුර මහාවිද්‍යාලය. හරි. අනුදි කියන්න ඉක්මනට. ඉක්මනට කියන්න අනුදි. එනදු පෙර අනුදි එනදු ඌන් හොරෝපතන. බයි. හරි. ටුයිස තුන්දෙනෙක් ඉක්මනට කියන්න. යමුනි පටන් ගන්න ඉක්මනට වේගෙන්. හරි හරි. යමුනි එනදු පෙර යමුලි එනදු ඌර් පෙරාදෙනිය එනදු පාඨශාලේ හන්දේස මහවිදුහල. හරි. ඊළඟ කෙනා වසිත සොල්ලුංග. එනදු පෙර වසික එනදු ඌර් පෙරාදෙනිය එනදු පාඨශාලේ හන්දේස. හරි. වසික සොල්ලුංග. නාන් වසිත. කමන්නේ කමන්නේ කමන්නේ. හොඳයි 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 හොඳයි. ඌර් පෙරාදෙනිය. හොඳයි. හරි. බිනුක ඉක්මනට කියන්න. අද විතරයි මේ පන්තියේ අද විතරයි ස්පෝකන් අයිත් කිසිම දෙයක් නැත. හරි. අයිත් ස්පෝකන් කිසිම දෙයක් නැත අද ඉඳන්. කරන්න දෙයක් නැහැ ඒක. මම වැඩක් නැහැ. මම මොකද කරන්නේ? මට වැඩක් නැහැ නැත්තද? අද ඉඳන් කිසිම ස්පෝකන් දෙයක් මේ පන්තියේ කරෙන්නේ නැත. හරි. ග්‍රේඩ් 4. අද ඉඳන් කිසිම ස්පෝකන් එකක් නැහැ. පාඩම කරලා දෙන්නම්. ප්‍රතිඵලයක් හදාගත්තොත් ඔයාලගේ නමයි. මට නෙමෙයි. හරි. මට නෙමෙයි. ඔයාලගේ නමයි. ස්පෝකන් අද ඉඳන් කිසිම දෙයක් මේ පන්තියේ කරෙන්නේ නැත. අද විතරයි. හරි. විනුක සොල්ලුංග. සර් මම කිව්වා. ආවා කිව්වා. මට තරහ ගියාට පස්සේ උගන්වන්න බෑ. ඒකයි මං කියන්නේ තරහ ගසන්න එපා කියලා. ඔයාලගේ වැඩක් නැහැ ඉතින් කිව්වට. සවින්ද කිව්වද? සවින්ද කියන්නේ ඉක්මනට. කිව්ව නැත්නම් කියන්නේ ඉක්මනට. එනදු පෙර සාවින්දයා එනදු ඌර් මුලේරියාව. හොඳයි. ලසි ඉසඳු සොල්ලුංග. එනදු පෙර ඉසඳු එනදු ඌර් හෝමාගම එනදු පාඩ. යෂෙන් කියන්නේ මන්ට. කිව්වද? එනදු පෙර යෂෙන් එනදු ඌර් කෑගල්ල. හොඳයි. මෙත්මි කියන්න.
යන්නේ ඉක්මනට ඉක්මනට කියන්න ආදිත්‍ය කියන්න ඉක්මනට පුරතල් කරන්න වෙලාවක් නැහැ මට ඉක්මනට කියන්න එනදු පෙර ආදිත්‍ය එනදු ඌර් හිරිපිටිය right ඔකිල කියන්න ඉක්මනට එනදු පෙර ඔකිල එනදු ඌර් ත්‍රිකුණාමලේ ආ ත්‍රිකුණාමලේ හොඳයි හොඳයි පුතා ආ චරුව කිව්වද ඉක්මනට කියන්න චරුව කියන්න ඉක්මනට එනදු ඌර් චරුග එනදු ඌර් නෙවෙයි පුතා එනදු මගේ නම මොකක්ද වෙන්න ඕන එනදු එනදු මගේ නම අ කියන්න කියන්න නම කියන්න නම කියන්න නම කියන්න චනුග නෑ නෑ ඔයා කියන්නකෝ එනදු පෙර චනුග මගේ නම චනුග මේ විදිහට කියන්නකෝ ඉක්මන් කරා එනදු පෙර චනුග මගේ නම චනුග ගම එනදු මගේ ගම එනදු එනදු ඌර් අම්බගස්වැව විමෝදය කිව්වද මට අදාල කිව්ව නැති අය හෑන්ඩ් රේස් දාන ඉක්මනට ඉක්මනට අද කරපු දේ කරලා දෙන්න ඕනනේ ආයතනෙට කියන ප්‍රශ්නයක් නෑ මම මෙහෙම දුවනේ මට කිසි ප්‍රශ්නයක් නෑ මට කිසි ප්‍රශ්නයක් නෑ ඒක ඔයාලගේ ප්‍රශ්නයක් මට ප්‍රශ්නයක් නෑ අවර්මන් කියන්නකෝ ආයතනෙට කියන්න මම මෙහෙම බැන්න කිලා ළමයි පුත මට ප්‍රශ්නයක් නෑ හරි සෙබිට් කියන්න ඉක්මනට රැබිට් කියන්න ඉක්මනට ඔ සෙබිට් හොඳයි ඊළඟට නියමයි පුතා නියමයි විමෝද කියන්නේ ඉක්මනට එනදු පෙර කේශාදි මගේ නම කේශාදි එනදු ඌර් අලුත් නුවර මගේ සෙනුත් මින්තක සොල්ලුංගල් එනදු පෙර මුතුලි මගේ නම මුතුලි එනදු ඌර් මහරගම මගේ ගම මහරගම ඉසුරි කියන්න එනදු පෙර බීපි සුරක්ෂම වාසන ජයවර්ධන එනදු ඌර් රත්නපුර ගෝන කුඹුර හරි මනීෂා කියන්න මනීෂා එනදු පෙර ම එනදු පාඩශාලේ තුල ප්‍රාථමික විද්‍යාලය. හරි. තව කිව්ව නැති අය ඉන්නවද? කිව්ව නැති අය ඉන්නවද තව? හරි. හොඳට අහගන්න. හරි. අද ඉඳන් මේ පන්තියට කිසිම ස්පෝකන් දෙයක් නැත. හරි. මම එනවා පාඩම ස්ක්‍රීන් එකේ දාන්නම් වැඩ කරන කෙනෙක් වැඩ කරගන්න. හරි. ඒක මෙහිමයි. මට ස්ක්‍රීන් එකේ ෂෙයා කරලා දාලා ඔයාලා දෙයක් ඔයාලගේ දරුවන්ට ලියන්න දෙයක් දෙන එක මට ලේසියි. මෙහෙම දෙයක් කරන්නේ මම එදා දෙමාපියන්ගෙන් කිව්වනේ මම වගකීමක් බාරගත්තේ වගකීම කළ දෙන නිසා හේතුව මම ප්‍රතිඵල හදන ගුරුවරයෙක් ඉතින් ඒක නිසා බැරි කෙනෙක් ඉන්නවා නම් සම්බන්ධ වෙන්න එපා මම කියන්නේ ඔයාලගේ දරුවන්ගේ ආදරේ නිකන් අපරාධයක් අනිත් දේ තමයි Taman ගැන මෝඩ පාත් පාන්න එපා ඉතින් මෝඩකම කියලා කියන්නේ මම දන්නවා ඔක්කොම මේක වගේ නෑනේ ඉතින් මේක නිසා Taman ගැන පොඩ්ඩක් ඒ උගත්කම තියලා පොඩ නැති වුණා ප්‍රශ්නයක් නෑ උගත්කමක් තියෙනවා කියලා හරි පෙන්නන්න බලන්න හේතුව දැන් අතන දරුවගේ මයික් එක ඕන් කරලා තියෙද්දි හොඳටම ඇහෙනවානේ මට නම් ප්‍රශ්නයක් නැහැ අපි උඩ වඩා දේවල් වලට අපි මුණ පාපු කියන අය. නමුත් මම මේ නිකන් අර මේ මෙහෙම වෙන්නක් නෑ මම. හරි? නිකන් මේ කරන්න දෙයක් නැති කමට එහෙම ඇවිල්ලා එහෙම කෙනෙක් නෙමෙයි මම. හරිද? ඒක හොඳට මතක තියාගන්න. ඒක සමහර ගුරුන් මේ හිඟා කරන ගුරුවරු.
මම නම් එහෙම නැහැ. එන කෙනෙක් එන්න මට ප්‍රශ්නයක් නැහැ. ඒක හොඳට මතක තියාගන්න. ඔයාලගේ දරුවන්ට හොදක් කරන්න ඕන නිසා තමයි මම මේ ස්පෝකන් පැත්තකට නැත්තම් මට මහන්සියි. නැත්තම් මට මහන්සියි. එහෙම ළමයිගේ ප්‍රශ්න අහ කරන්න ස්පීඩ් එකේ දාලා ලියවන එක මට ලේසි. ආයතනට කියන්න කොඩිතුවක්ක නමක් කිව්වම චමල් කොඩිතුවක්. කිව්ව කියලා කියන්නකෝ මෙහෙම. ළමයට බැන්න කියන්නකෝ මට ඕන ළමයාගේ නම කියන්නත් පුළුවන්. මට ප්‍රශ්නයක් නැහැ. බය නැති නිසා කියන්න. හරි. මම හරියට මෙතන වැඩේ කරනවා කියලා එදා ඉඳන් සම්බන්ධ වෙන දෙමාපියන් දන්නවා. අදනේ සම්බන්ධ වෙන දරුවත් ඉතින් ඒක නිසා එපායි ඉතින්. ලබන සතියේ සම්බන්ධ වුණත් එකයි මට නැතත් එකයි. හරි. ඉතින් ඒක නිසා එපායි ඉතින් ඔයාලගේ දරුවන්ට වැඩක් කරන්න ඕන නිසා තමයි මෙහෙම කරේ. ඊටම හිත රිදුනාද? මොකද කියන්න ඕනේ නැහැ. ඉතින් අද ඉඳන් මේ පන්ති කිසිම ස්පෝකන් දෙයක් නැත. හරි. කිසිම ස්පෝකන් දෙයක් නැත. ඉතින් මට පාඩුවක් නැහැ. ඒක ඔයාලගේ ළමයින්ට තමයි පාඩුව. ඔබ මගේ ළමයි නෙවෙයි ඔයා මේ ළමයි. මම නෙවෙයි. ඔයාලගේම ළමයි. ternary කියලා කතා කරන්න බැරි නෝ නෝන්ඩි වෙන්නේ මම නෙවෙයි. ඔයාලගේ ළමයා. හරි. ඒකත් හොඳට මතක තියාගන්න. එහෙනම් අද අපි පන්තිය නතර කරමු. ආයතනට කියන්න ප්‍රශ්නයක් නැහැ. මට කිසිම ප්‍රශ්නයක් නැහැ. ආයතනට කියන්න මම මෙහෙම කිව්වා කියලා රශ්මිලායි අම්මණේ අර කතාව කිව්වේ. රශ්මිලායි අම්මම කියන්නකෝ. ප්‍රශ්නයක් නැහැ මට. මම බය නැති නිසා කියන්නේ. හරි. ඒක නිසා එහෙනම් වැරටික් කරන්න ඕන විදියට පරිස්සමෙන් ඉන්න බුදුසරණයි.